පුරාම පවතින වසංගත රෝගී තත්ත්වය රටේ ආර්ථිකමය කරුණු සහ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති විවිධ ගැටලු කරුණු කාරණාත් එක්ක මේ වෙනකොට මගතොට යනකොට හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය පිළිබඳව ඇති අවධානම අමතක වී තිබෙන බව නම් හොඳින්ම පෙනෙන්නට තිබෙනවා. පසුගිය සති 3ක කාලය පුරා අප දිගින් දිගටම වාර්තා කළ කරුණ අද දවසේදීත් වාර්තා කරන්නට ලැබීම ඉතාම කනගාටුදායකයි. ඒ ගතවන සෑම නිමේෂයක් පාසා අපේ රටේ සිදුවන මාරක රියනතුරු සංඛ්‍යාව විහිල යාම මීට සති 3කට පෙර අප වාර්තා කළ දිනකදී මෑත කාලින වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව රියනතුරු වලින් 15 දෙනෙකු දිනකට මිය යාම ඉන් අනතුරුව පසුගිය සතියේදී අප වාර්තා කළ එක් දිනක පුද්ගලින් 12 දෙනෙකු පැය කිහිපයක් තුල මිය යාම අද වන විට මෙම සති අවසන් වෙද්දී ගත වූ පැය 24 තුල පමණක් වටිනා ජීවිත 15ක් රිය අනතුරු වලින් අහිමි වී තිබෙනවා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මේ ගත වූ පැය 24 තුල පුද්ගලින් 15 දෙනෙකු මෙලෙස මහ මගට බිලි වෙද්දී පුද්ගලින් 40 දෙනෙකු පමණ මෙම පැය 24ක කාලය තුල රිය අනතුරු හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා දිනකදී පුද්ගලින් 10ත් 15ක් ඊට වැඩි සංඛ්‍යාවක් මිය යාම දක්වා මේ වන විට අපේ රටේ රිය අනතුරු වැඩිවීම තවදුරටත් මේ පිළිබඳව කටයුතු කරන සෑම කෙනෙක්ම බලා සිටිය යුතු කරුණක් ද යන්න පිළිබඳව අප නැවත නැවතත් ප්‍රශ්න කරනවා දඩමුදල් වැඩි කිරීම නීති විරෝධී රියදුරන් අත්අඩංගුවට ගැනීම ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම අදටත් සිදුවනවා නමුත් කොතන හෝ ඇති අඩුපාඩුවක් කොතන හෝ ඇති ප්‍රශ්නාර්ථයක් මත දිනෙන් දිනම රටේ වටිනා ජීවිත අහිමි වෙමින් පවතින්නේ කොවිඩ් ආසාදනී වී මිය යන සංඛ්‍යාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරමින් ඒ පිළිබඳව කටයුතු කරද්දී සෑම කෙනෙකුගේම අවධානය අඩු වෙමින් අපේ රටේ රිය අනතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව කොවිඩ් වලින් සිදුවන දෛනික මරණ සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් ඉහළ යාම කොතරම් අභාග්‍ය සම්පන්නද ඊයේ දින කොවිඩ් මරණ 5යි වාර්තා වන්නේ නමුත් ගත වූ පැය 24ක කාලය තුළ රිය අනතුරු වලින් පුද්ගල මරණ 15ක් වාර්තා වනවා පොලිස් වාර්තා අනුව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ 6 දෙනෙක් පදකෙයින් සහ තවත් 5 දෙනෙක් යතුරු පැදි කරුවන් බව ඒ අනුව රිය අනතුරු වැඩිවීමට යතුරු පැදි සහ මාර්ගයේ ගමන් කරන පුද්ගලින්ගේ දායකත්වය වැඩි වී තිබෙනවා. පුද්ගලයන් තුළ මාර්ගගත විනය සංවර්ධනය කිරීම, ඒ පිළිබඳව මනෝවිද්‍යාත්මකව හෝ ජනතාවට අවබෝධයක් ලබා දීම සහ යතුරු පැදිකරුවන්ගේ නොහික්මුණු දහවණය මාර්ගයේ මාරකයක් බවට යතුරු පැදිකරු පත් කර තිබෙනවා. මේ පිළිබඳව සියත ප්‍රවෘත්ති අප විශේෂයෙන්ම අවධාරණය කරන්නේ සියලුම කණ්ඩායම්වල ඒකරාශීත්වය මෙවන් අභාග්‍ය සම්පන්න තත්වයක් රටේ වළක්වා ගැනීමට මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි. පසුගිය පැය 24ක කාලය තුළ රිය අනතුරු වලින් සිදු මරණ 15ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙය නැවත වතාවක් වැඩිම මරණ සංඛ්‍යාවක් මෑත කාලය තුළ පැය 24ක් ඇතුළත වාර්තා වූ දිනය හැටියට හඳුන්වන්නට පුළුවන්. ඊයේ දිනේදී සිදු මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 11ක් මියගොස් තිබෙනවා. ඒ වගේම ඊට පෙර දිනයන්දී සිදු මාරක රිය අනතුරු වලින් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් 4 දෙනෙක් ඊයේ දිනේදී මියගොස් තිබෙනවා. ඊටාම පැහැදිලි වෙනවා යතුරු පැදි වලින් සහ පාරේ පයින් ගමන් කරන පාර මාරුවන පුද්ගලයන් බහුතරයක් රිය අනතුරු වල විඳිතින් බවට පත් වන ආකාරයට රිය අනතුරු වැළැක්වීමට හැම කෙනෙක්ම පියවර ගත යුතුයි. රිය අනතුරු වැළැක්වීම හැම කෙනෙක්ගේම යුතුකම වේගය සීමා කරගන්න බීමත්ව රිය පැදවීමෙන් වළකින්න අපරීක්ෂාකාරී නොසලකිලිමත් රිය දාවණයෙන් වළකින්න ඔබ මාර්ගයේ ගමන් කිරීමේදී නිරන්තරයෙන්ම මාර්ග රීති අනුගමනය කිරීමට කටයුතු කරන්න මේ තත්ත්වය වළක්වා ගැනීමට පොලිසියට පමණක් දෙකලාව හැකියාවක් නැහැ අනිවාර්යෙන්ම මාර්ගය භාවිතා කරන රිය දුරන්ගේ යතුරුපැදිකරුවන්ගේ පාපැදිකරුවන්ගේ රීරෝදරත්තකරුවන්ගේ එවාගෙම පදිකයින්ගේ සහයෝගය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න